තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ විවෘත කිරීම ඊයේ පසුවර්වේ සිදු කෙරුණා. එය ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පහ පොල්හේන්ගොඩ කාලිංගමාවතේ පිහිටි මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීමේදී නිවාස අයිමි වූ කොළඹගේ මාවතේ පවුල් සඳහාද නිවාස සංකීර්ණයෙන්ම නිවාස ලබා දීමට පියවරගෙන තිබෙනවා. නිවාස සංකීර්ණයේ ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා එහි සමුරු පළකයේද නිරාවරණය කිරීමට එක් වුණා. කුළුණු තුනක් විදියට දිවිලාද මෙන්න මෙම නිවාස සංකීර්ණයෙන් එක් කුළුණක් සම්පූර්ණයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයට වෙන් වෙනවා. එහි නිවාසිකාගාරය විදියට යොදා ගන්නවා. මේ නිවාස ව්‍යාකෘතියට ඉදන් දීපු ජනතාවට කැලණිවලි දුම්රිය මාර්ගයේ පුළුල් කිරීමේදී ඉවත් කරන ජනතාවට මේ නිවාස ව්‍යාකෘතිය නිවාස ලැබෙනවා. අනවසරයෙන් පදිංචි වෙලා හිටියත් ඒ අයටත් නිවසක අයිතිය දෙන්න අපට වුණා. ඒ නිසා ඒ අයට මෙතන නොමිලේම නිවසක් ලැබෙනවා. ඒ පවුල්වල දරුවන්ට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න අද හැකි වෙලා තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. අපගේ මේ උත්සාහය නිවාස නැති ප්‍රවාසියන්ට උපම්බිමේ සැබෑ අයිතිය ලබා දීමයි. ක්‍රියාත්මක කරන නිවාස වැඩසටහනවලදී සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ජාති ભેදයක් නැහැ. ඒ වගේම පක්ෂ ભેදයක්වත් නැහැ. මතක තියාගන්න නිවාසක් නැති කෙනෙක් උපම්බිමි බෝඩින් කාර්යයක් වගේ. ඒ යුගී ඉතිරවාසල් කීපයදොල නිමා කරන්න තමයි අපිට අවශ්‍ය. නිවාස හදනවට වඩා නිවාස හදන බව රටට කියන්න වේදන් කළපු ආණ්ඩු පසුගිය කාලේ තිබුණා. ඒ මුදල් වලින් නිවාස දහස් ගණනක් මේ රටේ හදන්න තිබුණා. සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පෞලකන්ම සුව පහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වෙනි විස නිවාස 50,000ක් නිම කිරීමට අපේක්ෂක කරනවායි කියලා මම විශ්වාස කරා. නිවාස ඒකක 14,083ක ඉදිකිරීම අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.